අයිබන් කියලා පිළිගන්න හැමදෙනාම. ඉතින් අද අපි කතා කරන්න යන වාහන මාකට් ප්‍රයිස් එක ගැන. ඉතින් ඔයගලන් දන්නවා ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2020 හරියටම මේ කාලිනේකට තමයි අපේ රට ලොක්ඩවුන් කරේ. ඒ කියන්නේ කොරෝනා රෝගය අලුතෙන් ඒ කියන්නේ ඇවිල්ලා මුළු ලෝකෙටම. ඉතින් ඒ කාලේ තිබ්බ ප්‍රයිස් එකයි අද මේ වෙනකොට අපේ ලංකාවේ තියෙන ඒ කියන්නේ ගොඩක් ඔය අපි පාරේ දකින්න තියෙන වාහනවල ප්‍රයිසස් තමයි මම අද කම්පෙයාර් කරන්න යන්නේ. ඒ කාලේ කොහොමද තිබ්බේ අද තියෙන ප්‍රයිස් එකයි. ඉතින් මුලින්ම ගත්තත් අපි මම ගත්තා TVS මෙට්‍රෝ බයික් එක. ඉතින් ඔයගලන්ට පේනවා ඇති 2017 මොඩල් එක 185ක් දාලා තියෙනවා. ඉතින් ඒ කාලේ සාමාන්‍යයෙන් මේක රුපියල් 110,000ට ඔය රේන්ජ් එකේ ගියේ. සාමාන්‍ය 2016ක් නම් මට මතකයි මගේ යාළුවෙක්ටත් මම ගන්න දුන්නා. ඒක ගන්න දුන්නේ 80,000කට. 2016 මොඩල් එක. ඉතින් 2016ක් අපි බලමු කීප තියෙන කියලා දැන්ට. 2016ක් 150ට මේ තියෙනවා. 27,000ක් දුවල 27,000ක් දුවපයක් 150,000ට දාලා තියෙනවා. ඉතින් තව බලන්න 2018 190යි සාමාන්‍ය 130කට වගේ ඒ කාලේ ඔක ගියේ 2015 135යි 2014 55යි සාමාන්‍ය 2014ක් නම් ඔය 78 වගේ ඒ කාලේ ගන්න පුළුවන්කම තිබ්බා. ඒ කියන්නේ දැන් භාගයට භාගයක් වගේ වෙනසක් තියෙනවා. ඒගොල්ලන් දන්නා ගොඩක් අර TVS බයික් වල ඇත්තට මාකට් එකක් නැහැ. ඒකින් ද තමයි මේවා ඇත්තට අඩුවට තිබ්බේ. ඉතින් දැන් නම් මේ ප්‍රයිස් එක සාමාන්‍යයෙන් අර ගත්ත ගානටත් කිට්ටුවට මුදලකට තමයි මේවා දාලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි කතා කරොත් එහෙම ඇල්ටෝ කාර් එක. ඉතින් ඇල්ටෝ දන්න ඕගොල්ලන් ගොඩක්ම මාකට් කාර්යක් ලංකාවේ. ඉතින් ඒකින් ද මේක ප්‍රයිස් එක ගොඩක් වැඩි වුණා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මුලින්ම තියෙනවා 2017 මොඩල් එක 125කට දාලා තියෙන්නේ. 25 55යි. මේක සාමාන්‍යයෙන් ඒ කාලේ 19කට වගේ ගන්න හැකියාව තිබ්බා. ඉතින් ඒ කියන්නේ ලක්ෂ 5කින් වගේ වැඩි වෙලා. ඉතින් ඊට පස්සේ තව අපි පහළට ගියොත් එහෙම 2015 එකක් තියෙනවා 21 60යි. මේක සාමාන්‍යයෙන් 17 18 වගේ ඒ කාලේ ගියේ. 2016 24 25කට දාලා තියෙනවා. මේක සාමාන්‍යයෙන් 18කට වගේ ඒ කාලේ ගියේ. ඉතින් මේ ඔක්කොම ලක්ෂ 5කින් 6කින් වැඩිලා තියෙන්නේ. ඉතින් තව එකක් තියෙනවා ඒත් 23 50යි 2016 එකක්. ඉතින් මේ ඔක්කොම 18 17 18 ඔය රේන්ජ් එක තමයි තිබ්බේ සාමාන්‍ය 2015 16 මොඩල්ස්. ඉතින් ඊට පස්සේ අපි කතා කරත් එහෙම ඩියෝ බයික් එක. ඉතින් ඩියෝ ඔයගොල්ලෝ මම කලින් වීඩියෝ එකේ කියලා තියෙනවා ඩියෝ අර ගොඩක්ම ගණන් ගිය බයික් එකක්. මොකද මේ ගොඩක් කෙනෙක් පාවිච්චි කරන හින්දා. ඉතින් මුලින්ම ගත්තත් ඔයගොල්ලන්ට පේන ඇති මේ 2020 මොඩල් එකක් දාලා තිනවා 3.65කට. ඉතින් මේක බ්‍රෑන්ඩ් නිව් ආවේ 2.72 2.80 ඔය ගන්න තමයි ගන්න තිබ්බ බ්‍රෑන්ඩ් නිව් ඒ කාලේ. ඉතින් මේ දැන් මේ 10,000 රුපියයක් ඒ කියන්නේ දෙමිට 10,000ක් මේක දුවලා මේක 3.65කට දාලා තිනවා. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් නිව් ප්‍රයිස් එකකට වඩා ලක්ෂයක් වැඩිින් තමයි දාලා තියෙන්නේ. ඉතින් මේ 2019 එකක් දාලා තියෙනවා 3.60යි බ්‍රෑන්ඩ් නිව් ප්‍රයිස් එක 2.70යි. ඉතින් ඒ කාලේ ඊට පස්සේ 2014 ඩියෝ එකක් දාලා තියෙනවා 2.20යි. ඉතින් මම ගාවලෙක් ගත්ත ඩියෝ එකක් 2014 මොඩල් එක BB නම්බර් එකක් තිබ්බ එකක් 1.50කට ගත්තේ ඒ කාලේ. ඉතින් මේක දැන් 2.20යි. ඊට පස්සේ 2017 2.70යි සාමාන්‍ය උපරිම BG නම්බර් එකක්. ඒ කියන්නේ BG 2018 නම්බර් එක උපරිම ඒ කාලේ ගියේ 2.20 ඔය රේන්ජ් එක තමයි ගියේ. ඉතින් දැන් ඒක 103ට කෙට්ටුයි මේ 2016ක් 2.80ට දාලා තියෙනවා. ඉතින් ඒකත් උතර ඊයෝ ප්‍රයිස් එකත් ඕක තමයි. ඊට පස්සේ අපි කතා කරත්තේ Toyota Vitz එක. Toyota Vitz කියලා කියන්නේ ගොඩක්ම ගණන් ගිය කාර් එකක්. මොකද මේ හයිබ්‍රිඩ් වලට තිබ්බ මාකට් එක එන්නේ අඩු වෙලා ආවා. මොකද මේ බැටරි කේස් එකින්ද. ඉතින් ඒකින්ද නන් හයිබ්‍රිඩ් වාහන වල ලොකු තැනක් ආවා ලංකාවේ. ඒකත් එක්ක මේ Vitz එක Toyota වාහනයක් ඉඳ ගොඩක් ඉදිරියට ආවා. ඉතින් මේක ප්‍රයිස් එක ගොඩක් අඩු වෙලා තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් තිබ්බේ ඒ කියන්නේ 2015 වගේ තිබ්බේ 30 ඒ කියන්නේ 40 30 40 කිට්ටු 41 42 39 ඔය ගණන් වලට තිබ්බා. ඉතින් මේ 2018 එකක් ඔයගලන්ට පේනවා දැන් දාලා තියෙනවා 57කට දාලා තියෙනවා. අපි තව පහළට ගියොත් එහෙම 2019 67යි. ඉතින් මේවා මහ ලොකු කාර් නෙමෙයි. මේවා මේ 1000 cc එන්ජින් දෙන කාස්. ඉතින් ඔයගල හිතලා බලන්න මේ 1000 cc තියෙන එන්ජින් එකකට අපි මෙච්චර සල්ලි ගෙවන්න ඕනේ කියලා. ඉතින් තව 2019 58යි 2016 47යි. ඉතින් 2016 කාලේ 40කට වගේ ගන්න හැකියාව තිබ්බා මං හිතන්නේ. 40කට ඔය 40කට වගේ. දැන් 47ක් වෙලා ඒක. ඉතින් 2016 48යි. ඉතින් කොහොම 40ට වේ රේන්ජ් එක තමයි යන්නේ. ඉතින් Vitz එකේ තත් තමයි ඕක. ඊට පස්සේ අපි ගියොත් එම ජපාන් ඇල්ටෝ එක.
ජපන් නල්ටත් ගොඩක් මඟනන් ගිය ජපන් නල්ට දැන්ගොඩ පෙන ඇති මේක දාහතයක තිස් අටකට දාලදින සාමාන්‍ය මේක තිස් දෙකට වගේ ගිය ඉතින් ඊට පස්සේ තා පහල්ට ගත්තෙම බලාගන්න පුළුවන් තිස් හතරයි අනුවයි දස් දාහතයක හතරිස් දෙකටත් දාලතිෙනවා ඊට පස්සේ ඒගන්න තම යන්නකි ඒකත් සාමාන්‍ය ලක්ෂ හතාටකින් අඩිලතින් ජපන් නල්ට ඉතින් ඊට පස්සේ අපි කතා කරමු හයොන්ඩ ඊඔන් එක. ඉතින් ඊඔන් එක සාමාන්‍යයෙන් 18කට වගේ තිබ්බේ මේ 2015 වගේ මොඩල්ස් 2015 16. ඉතින් ඒවා ඔක්කොම දැන් 23යි 25යි 22යි 95යි 25ටත් දාලා තියෙන 2017ක්. ඉතින් ඊඔන් එකත් වැඩිලා තිනවා 105කින් 6කින්. ඉතින් ඊට පස්සේ කතා කරමු ටොයෝටා රේස් එක. ඉතින් මේක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේක ළඟදීම ආපු මොඩල් එකක්. 2020 ලේටස්ට් ලංකාවට ආපු කාර් එක. ඉතින් මේක එනකොට මට මතකයි සාමාන්‍යයෙන් මේකේ අර අඩුම ග්‍රේඩ් එක තියෙන වාහනේ 55 ඉඳන් පටන් ගත්තේ 155 ඉඳන්. ඉතින් ඒක සාමාන්‍ය හයස්ම ග්‍රේඩ් එක 65කට වගේ ඇතුළත ගන්න හැකියාව තිබ්බා. ඉතින් ඒ දැන් ප්‍රයිසස් ටික බලන්න මේ 2020 ගෙන අපේ තාම ඒ කියන්නේ unregistered එකක් තියෙනවා මේක තාම. ඉතින් 2020 එක පේන විදිහ උඩින්ම තියෙනවා 91කට දාලා තියෙනවා. ඒ කියන්නේ 130 කින් විතර වැඩි වෙලා. ඊට පස්සේ තව එකක් දාලා තියෙනවා 90යි 890යි ඔක්කොම 90යි. ඊට පස්සේ 83ටත් දාලා තියෙනවා 92යි 79යි 85යි 95යි 78යි ඔක්කොම 128කින් 30කින් 25කින් 30කින් වැඩි වෙලා. ඉතින් ඔය මේ කාර් එක ආපු කාලෙම ගොඩක් කට්ටිය කිව්වා මේක ආපු කාලෙම ගන්න කියලා. මොකද ටිකක් යනකොට අර කට්ටිය කිල්ලුම හින්දා මේක ප්‍රයිස් එක වැඩි වෙ කියලා. ඉතින් අර මාකට් එක හින්දා ප්‍රයිස් එක වැඩි වෙන කෙසේ වෙතත් මේ කොරෝනාත් එක්ක තවත් ප්‍රයිස් එක වැඩි වුණා. මොකද මේ වාහනේ නැති හින්දා ඒ ඔක්කොමත් එක්ක දැන්ට 130කින් විතර මේ කාර් එක වැඩි වෙලා තියෙනවා. ඒ කාලේ ගත්ත කෙනෙක්ට දැන් තරම් මේක වටිනවා. ඉතින් දැන් දුන්නත් එයා පාඩුවක් නැහැ. මොකද හොඳ ගණක් යට හම්බෙන එක. ඉතින් ඊට පස්සේ ගත්තත් තමයි ටොයෝටා ඇක්ව එක. ඉතින් ඔයගොල්ලන් දන්නවා මේ හයිබ්‍රිඩ් වල තිබ්බ මාකට් එක එන්නෙන් අඩුවේ යන කාලෙක තමයි මේ කොරෝනා ආවේ. ඉතින් එතකොටම තමයි මේ වාහන කපනම දැන් වැඩි වෙන්නේ. ඒ සාමාන්‍යයෙන් මේ දාලා තිනවා ටොයෝටා ඇක්ව ජී ග්‍රේඩ් 2016 2015 සාමාන්‍යයෙන් මේ ඔක්කොම 40 ගණන් වල තිබ්බ. ඒ කියන්නේ 42 සමහරව 38ක් තිබ්බ 35ක් තිබ්බා. දැන් මේ ඔක්කොම ඒ 30 ගණන් වල තිබ්බ තමයි 40 ගණන් වෙලා තියෙන්නේ. 40 ගණන් වල තිබ්බ තමයි ඔය 50 ගණන් වෙලා තියෙන්නේ. ඔය 2016 වගේ මොඩල්ස් 55යි ඊට පස්සේ 2015 මේවා සාමාන්‍ය 37 38 වගේ තමයි ගියේ මේ 2015 කාර් එක. දැන් ඒක 44කට දාලා තියෙනවා. මේක 46යි 41යි. ඉතින් මේ 39 ඉදින්නේ ඔයගොල්ලන්ට පේන 2012 එකක්. ඉතින් 30 ගණන් වල තිබ්බ 2015. ඉතින් මේ දැන් 2012 එකක් තමයි 39කට වෙලා තියෙන්නේ. 3975 ගන්න ඉතින් කොහමද 140ම තමයි. ඒ කියන්නේ 25000යි තව අඩු 140කට. ඉතින් ඊට පස්සේ අපි කතා කරොත් එහෙම ටොයෝටා ප්‍රියස් එක. ඉතින් ප්‍රියස් එකත් ඒ විදිහම තමයි හයිබ්‍රිඩ් කාර් වල මාකට් එක එන්නේ බැහැගෙන ආවා. මට හොඳට මතකයි මම අන්තිම ප්‍රියස් එකක් බැලුවා එක දවසක් 38කට තිබ්බා. ඉතින් ඒත් මේ මම බැලුවා මේකේ සාමාන්‍ය ප්‍රියස් කියන්නේ හොඳ සාමාන්‍යයෙන් කාර් ගන්නනේ. ගැටලු තියෙන්නේ අර හයිබ්‍රිඩ් හින්දා මාකට් එක නැහැ. ඉතින් ඒකත් දැන් වැඩි වෙලා තියෙනවා. ඒකෙත් වරණ පේනවා ඇති 45යි 52යි 56යි ලක්ෂ කොමත් ඒ කියන්නේ 10කින් වගේ එකක් වැඩිලා තියෙනවා. ඊට පස්සේ අපි කතා කරොත් එහෙම පල්සර් එක සාමාන්‍ය 2.20කට වගේ ගියේ 2016 මොඩල්ස්. ඉතින් ඒගොල්ලන්ට පේනවා ඇති 2.98යි 2.90යි ඔය ගන්න තමයි යන්නේ. ඉතින් මේ 2012 එකක් දාලා දෙනවා 3.50ට. සාමාන්‍ය මේ බ්‍රෑන්ඩ් නිව් වෙන ප්‍රයිස් තමයි සමහර කට්ටිය දාලා තියෙන බ්‍රෑන්ඩ් නිව් ගන්න ගන්නට තව පොඩ්ඩක් අඩු. මේ 2000 සාමාන්‍ය බ්‍රෑන්ඩ් නිව් ආවේ 3.80ට ඔය ගන්නට වගේ ආවේ මේ පල්සර් අලුතෙන්. ඒකින්ද මේ ප්‍රයිසස් ටික තමයි ඒකෙත් යන්නේ. මේ 2018ක් දාලා තියෙනවා 3.70ට 2.95යි මේ 2016ක් 2.20ට තිබ්බ බයික් තමයි ඔය දැන් ඔය 2.90ට වගේ යන්නේ. ඉතින් අන්තිමට අපි කතා කරොත් එහෙම හොන්ඩ සිවික් එක. ඉතින් හොන්ඩ සිවික් එක සාමාන්‍යයෙන් 60 ගණන් වල තිබ්බ. කියන්නේ 65 60 ඔන්නයි ගණන් වල තමයි තිබ්බේ. ඉතින් ඒකත් දැන් ඔයගොල්ලන්ට පේන ඇති මේ 2017 මොඩල් එක 78කට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම 2017 71යි 2018 78යි. ඉතින් ඒකත් ලක්ෂ 10යි 15කින් වගේ වැඩිලා. ඔව් 10ක් නෑ 15ක්කින් වගේ. ඉතින් ඔය දේවල් ටික තමයි මේලි මම කතා කරින්. තව වාහන ගොඩක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ දික්කෙන හින්දා මම මේ ප්‍රධාන දේවල් ටික විතරයි ගෙනාවේ. ඉතින් තව වාහන ගොඩක් තියෙනවා. ඉතින් ඉතින් මට ඒදී තමයි ඔයගොල්ලන්ට දැනවත් කරන්න ඕනලා තිබ්බේ මේ වාහන මිල ගැන. මොකද ඒ කාලේ තිබ්බ ප්‍රයිස් එකයි දැන් තියෙන ප්‍රයිස් එකයි. ළඟදී මට යාළුවෙක් කතා කරලා කිව්වා ඩියෝ බයික් එකක් හොල දෙන්න කියලා. ඉතින් මම ඔක කීයකට වැදවන්නේ කියලා ලක්ෂ 3ක් ඇතුළත කියලා. ඉතින් මම කිව්වා මෙහෙමයි දැන් ගන්න එක පාඩිය පොඩ්ඩක් අවිඳලා ගන්න කියලා. මොකද මේ 2.70ට නෙමෙයි බ්‍රෑන්ඩ් නිව් ආවේ. ඉතින් මම ඒක කිව්වට පස්සේ
ඒවලව තමයි යා දන්නේ දෙකයි හැත්තෑාවට කියන්නේ දෙදස් විස්සේ කියෙන අන්ද කොරන එන්න කලින් බ්‍රන්් ගන් තිබ්බ කියලා තිවට පස තමයි දන්නේ ගොඩක් කට්ටි අර ඒ කාලේ පයිස්ස එක වැඩි අවබෝධයක් නෑ ඉදියකින්ද නිකරුණේ සල්ලි මං කියන්නේ දන්නතු විදන් කරන්න එපා ගොඩක් කට්ටි සමාර කට්ටි මේ දන්න මේ කලින් දෙ ප්‍රයිස්සෙක් කියද ඉතින් ඒ දේවල්ට එක දන්න ගොඩක් කට්ටිය ඒකින්ද වාහන ගන්නිසල් හොඳර හොයල බලන්න මොකද මේ කොරෝනා හින්ද මේ තනිකර වාහන තනිකර බොරු මිලක් තියෙන්නේ මොකද වාහන නැති හින්දා මේ මාකට් එක ඇදලා තියෙන නැත්නම් මේ වාහනේ වටිනාකම තියෙන හින්දා නෙමෙයි මේ ප්‍රයිස් එක තීරණය වෙන්නේ දෙවලන් අර කලින් කිව්වා අර 1000 cc එන්ජින් තියෙන කාරයකට ලක්ෂ 60ක් විතර අපි ගෙවන අර විච් එකට යනවා ඉතින් ඒකින්ද ඒක තනිකර බොරු වැඩක් ඉතින් ඒකින්ද මේ ප්‍රයිස් එක ගැන හොඳ අවබෝධයක් තියාගෙන සල්ලි විතං කරන්න මොකද නැත්නම් ආය රට ඇරියට පස්සේ ආය වාහනෙන්ද පටන් ගත්තට පස්සේ දැන් ඕගොල්ලන් ඔය ලක්ෂ ගාන දීලා ගන්න වාහනේ ගොඩක් ප්‍රයිස් එක අඩු වෙයි. ඉතින් ඒ කාලට ඕගොල්ලන් ඕක විකුණ ගන්න යනකොට ගොඩක් අඩු මුදලකට ලොකු පාඩුවක් කරලා තමයි වාහනේ දෙන්නේ. ඉතින් ඒකින්ද ඒ ගැනත් පොඩ්ඩක් කල්පනා කරලා බලලා වාහනයක් ගන්නකොට ගන්න. ඉතින් ඒ දේ තමයි මට ඔයගොල්ලන් දැනුවත් කරන්න ඕන තිබ්බේ. ඉතින් ඒ වගේම රයි ප්‍රොඩක්ෂන්ස් YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම ඉස්සරහට වීඩියෝ එකක් දාපුව ගමන් ඕගොල්ලන්ට notification එකක් එනවා. එහෙනම් නැවත හමු වෙනකන් ඔයගොල්ලන්ට සුබ දවසක්.